අයිබෝවන් ප්‍රවෘත්ති මැදිරිය සිට මම සඳු නිලියන ආරච්චි ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ප්‍රවේශ මාර්ග බාධක යොදා අවහිර කර පාර්ලිමේන්තුව රැස්වේ පාර්ලිමේන්තු පිවිසුමේදී උද්ඝෝෂකයන් 12 දෙනෙකු පොලිස් අත්අඩංගුවට මහජනයා අපහසුතාවයට පත්වන අරණිය ගහමතුර ඉදිරිපිට විරෝධතා කරුවන්ගේ අට්ටාල ඉවත් කරන්නයි අධිකරණයේ නියෝග ඉන්ධන පොලිම් තවදුරටත් හෙට විදුලි කප්පාදුව පැය 3යි විනාඩි 20ක් අද පාර්ලිමේන්තුව වෙතයි මුලින්ම අවධානය මහජන බැංකුවේ people's remittance වාසික කෝටියයි එවන්නයි දිනන්නයි අද පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වුණේ මෙරට විශාල අරපොතයක් පවතින අවස්ථාවක ඒ පිළිබඳ සුවිශේෂී කාර්යයන් ක්‍රීහිපයක්ම න්‍යායපත්‍ර ගත වී ඇති මොහොතකයි සැසිවාරය ආරම්භ කළේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මුදල් අමාත්‍ය අලිසා ප්‍රී මහතා විසින් අපි නිසි ක්‍රියාමාර්ග නොගත හොත් අපි අද කතා කරන්නේ ගෑස් හිඟයක් පිළිබඳව අපි අද කතා කරන්නේ බෙහෙත් හිඟයක් පිළිබඳව අපි අද කතා කරන්නේ විදුලි බලය පැය 3ක් 4ක් කැපීම පිළිබඳව මේක නිසි පරිදි කළමනාකරණය කර නොගත්තොත් මේක සම්පූර්ණයෙන්ම නැතිවන භයානක උවදුරක අපි ආසන්නයේ සිටින්නේ කොවිඩ් අනතුර හේතු කොටගෙන විදේශ විශේෂ ප්‍රශ්න රාශියකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා ඒ ඇරුණාම ලෝකයේ අදවනකොට ප්ලීස් ඒ අරුණාම අපි දන්නවා let him make the statement please what is this nonsense ඒ කොට ඉන්න ඒ අරුණාම ගරු කතානායක තුමනි ඇමරිකානු ඩොලර් 40කට 45කට තිබුණු තෙල් මිල අද 107කට 108කට වැඩිලා තියෙනවා. ඉතින් මේවා මේ කවුරු ආවත් මේ මේවා ඇත්ත. මේක විසඳන්න ඕන. මම කියන්නේ නැහැ ඒ අරුණාම අපේ පැත්තෙන් මම පිළිගන්නවා. අපි දිගටම ඇතුළෙත් අපේ හිටපු අමාත්‍ය මණ්ඩලයේ හිටපු අයත් ඉන්නවා. IMF එකට මීට ඉස්සර අපිට යන්න තිබුණා. ඒක කතා දෙකක් නෑ. හරි අපි පිළිගන්නවා. අපි නෑ කියන්නේ. දෙවෙනි එක එහා සමානවම රුපියල මීට ඉස්සෙල්ලා ක්‍රමයෙන් ඩිප්‍රීෂিয়েට් කරන්න තිබුණා මේ தত্ত্বය තුළ මේ රටේ ඉතිහාසයේ කිසිම රජයක් Taman ගත්ත විදේශ ණය හම්බ කරලා ඉන්වෙස්ට් කරලා ඒකෙන් ගෙවලා නැහැ තව ණයක් අරගෙන තමයි ගෙවලා තියෙන්නේ අපි අපේ ප්‍රමාණයට වැඩිය කාලා තියෙනවා ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන අවුරුදු 51ක් තිස්සේ එක ක්‍රෙඩිට් කාඩ් එකක් টপ අප් වෙනකොට තව ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන ඒ ක්‍රෙඩිට් කාඩ් එකෙන් පළවෙනි ක්‍රෙඩිට් කාඩ් එක ගෙවලා ජීවත් වෙලා තියෙන්නේ අන්තිමේදී අපි දැන් ක්‍රිබ් එකට ගිහිල්ලා ක්‍රෙඩිට් කාඩ් එකෙන් මුදල් ගන්න බෑ ඒක තමයි වෙලා තියෙන්නේ මම ස්තුතිවන්ත ඔබතුමාට වැඩගත් වචනයක් ඔබතුමා පාවිච්චි කරා ඓතිහාසික වරදක් කරලා තියෙනවා කියන්නේ. ඉතින් වරද පිළිගැනීමත් හොඳ ලක්ෂණයක්. ඒ නිසා මම ඔබතුමාට යෝජනාවක් කරන්න කැමතියි. අපි සූදානම් මේ රට ගොඩ ගන්න මේ වැඩසටහනට අතහිත දෙන්න. මම ඔබතුමාට යෝජනා කරනවා ඉන්ටර්නැෂනල් ඩෝනර් කොන්ෆරන්ස් එකක් කැලවන්න අපේ රටේ. මේ විපක්ෂයේ සමගි ජන බලවේගය සමගි ජන සංධානයේ සූදානම්. ඒ ඉන්ටර්නැෂනල් ඩෝනර් කොන්ෆරන්ස් එක මේ රටේ කැලවනකොට ඒකට සහභාගී වෙලා කිසිම දේශපාලන බෙහෙතකින් මේ රට ගොඩ ගන්න යම් කිසි ස්ථාවරයක් වැඩපිළිවෙලක් විනිවිද භාවෙන් යුක්තව වැඩපිළිවෙලක් ඒ වගේම ලැබෙන සහන ටික ඍජුව ජනතාවට යන වැඩසටහනක් නිර්මාණය කරනවා නම් පැහැදිලි පිරිසිදු වගවීම වගකීම යන ගුණාංගයන් තිබෙන ක්‍රමවේදයකට අපි සූදානම් උදව් කරන්න. අලමුෙම්ම මම ඔබතුමාට ප්‍රශංසා කරනවා අමාරු වැඩ කටයුත්ත බාර ගැනීම පිළිබඳව. මේක ලෙහෙසි පහසු වැඩ කටයුත්තක් නෙමෙයි. ඔබතුමා ඇවිල්ලා මේක බාරගත්තා. අද ලෝකේ තෙල් මිල වැඩි වෙනවා. අපිට එදා කිව්වා 2020 2021 තෙල් මිල අඩු වුණාම වෙනම අරමුදලක් දානවා කියලා. ස්ටැබිලයිසේෂන් ෆන්ඩ්. ඒ අරමුදලේ මුදල් තියෙනවද නැද්ද? ඒ මුදල් තියෙනවද? මොකද්ද? නැත්තම් ඒ නිලධාරීන්ට අපි දඬුවම් කරන්න ඕනේ. ඒ මුදල් තිබුණා නම් අද ඒක ඩීසල් සාහනයකට යොදවන්න තිබුණා. අපි එකක්වත් කළා නැහැ. ඒකයි මම විශේෂයෙන්ම ඔබතුමායන් අහන්නේ. අපි ගන්න පියවර කුමක්ද කියලා අපි විශේෂයෙන්ම තීන්දුව කරන්න ඕනේ. දැන් මෙතන මහා අවුල්ලකට ඇවිල්ලා තියෙන්නේ අපි. අපි කොහොමද මෙතනින් ගොඩ යන්නේ? මම හිතන්නේ ඔබතුමා කිව්වේ පියවර වලට වඩා තව පියවර ගන්න තියෙනවා. ඇත්ත වශයෙන්ම අපි එකක් ගන්නවා නම් විදේශ රටවල් වලින් අපි ආධාර ගන්නවා නම් ඒ රටවල් එක්ක අපි ප්‍රශ්න ඇති කරා. දැන් ඒ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. මට මෙතෙන්ට ඇවිල්ලා දේශපාලනය කරන මේ හැම එක්කෙනාටම කියන්න පුළුවන්. මං කරපු හැම එකන විරුද්ධ වුණා. අන්තිමට ගෙදර ගියේ ගෝටා නෙමෙයි මමයි. කොහොම හරි මං ආපහු ඇවිල්ලා තියෙනවා. ඒත් අපි මෙතන බලනකොට මේ ප්‍රශ්නේ විසඳන්න දේශපාලන විසඳුමක් ඕනේ. ඒත් එතන දේශ
දේශපාලන විසුම්වල ප්‍රශ්න ගන්නවත් තියෙනවා. විපක්ෂය කියන්නේ අගමැතිතුමයි ජනාධිපති අගමැතිතුමයි දෙන්නටම යන්න කියලා. ඔබතුමන්ල ඒ සාවරේ නැහැ. කොටසක් කිව්ව අගමැතිතුමාට යන්න කියලා. දැන් අගමැතිතුමා කොහොමද මෙතන ඉන්නවද ඇවිල්ලා? ඒ එක ප්‍රශ්නයක්. දෙවනුව තියෙන්නේ අපි ඡන්දෙකට යනවද වෙන ආණ්ඩුවක් ඇති කරනවද කියන එක. තුන්වෙනුව තියෙන්නේ විශේෂයෙන්ම විධායක ජනාධිපතිකම අහෝසි කරනවද මේ වැඩි මේ ප්‍රශ්න වැඩි. මම හිතන්නේ අපි එකක් එකකින් ආරම්භ කරමු. අපි කතා කරනකොටම සබ්රි මුදල් ඇමතිතුමා මේ සභාවෙන් ඉවත් වෙලා යනවා. ඒකෙන් ඔබතුමාගේ ඇත්තටම ජෙනුවින්නස් එක පේනවා. ඔබතුමා මෙච්චර වෙලා මෙතන විවේචනයක් ඉදිරිපත් කරා. ඒකට උත්තරයක් දෙන්න අහන් ඉන්න ශක්තියක් නැහැ. එතුමා කියනවා IMF එකට කලින් යන්න තිබ්බලු. ඒක ඓතිහාසික වැරද්දලු කියන ඇති එක. බදු කපපු එක ඓතිහාසික වැරද්දලු. රුපියල කලින් ඩිප්‍රීෂিয়েට් කරන්න තිබ්බලු ඓතිහාසික වැරද්දලු. ඒව අපි කිව්වනේ අගමැතිතුමා. ඔබතුමාගේ උපන්දිනයේ දවසේ මම මතකයි 2020 නොවැම්බර් මාසේ 18 වෙන්න ඕනේ. එදා තමයි බජට් එක ඔබතුමා ඉදිරිපත් කරේ. එතකොට විපක්ෂයේ මේ පිළිතුරු කතාවේදී මම කිව්වා අගමැතිතුමා ඔබතුමාට. ඔබතුමාගේ උපන්දිනයටත් සුබපතලා මම කිව්වා අගමැතිතුමා මේ යන ගමන වැරදි කියලා. ඔබතුමා අපිට කිසි විදියකට සවන් දුන්නේ නැහැ. එදා සවන් දුන්නා නම් ගරු අගමැතිතුමා අද අපේ රට බංගලොත් නැහැ. රටක් ආර්ථික වශයෙන් අමුසෝනබ්බවට පරිවර්තනය කරලා අනේ අපි අතින් සුදා වැරද්දක් වුණා. අපි ස්වයං මේක පිළිගන්න කැමති. පිළිගැනීමත් ලොකු දෙයක් නේ වගේ කියන එක සාධාරණ නෑ. මේක කුඩා වැරද්දක් නේ. මේක මාරාන්තික වැරද්දක්. එහෙනම් මේ මාර්ථික වැරද්ද නිවැරදි කරගත හැකිවන්නේ. මෙවැනි ආර්ථික වශයෙන් විශාල ප්‍රපාතයකට මේ විශාල ජන පීඩාවට ලක් කරපු පාලක් කණ්ඩායම ඉවත් වෙන්න ඕන. පාරව ලක්ෂයක් කොන්ක්‍රීට් කරනවා කිව්වා. මහා දවන්ත මේ අර්බුදයක් තියද්දි රත්නපුර හයිවේ හදන්න මුල් ගල් තියන්න පටන් ගන්න. මේ මෙවැනි අර්බුදයක් තිබීදී කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා තව හයිවේ වලට මුල් ගල් තියන්න පටන් ගන්න. ජනතාවගේ කුසගින්න පිළිබඳ ප්‍රශ්න කල්පනා කරේ නෑ. අපි ප්‍රතිපත්තියකට එකඟ වෙන්න ඕනේ. ආණ්ඩුව කාගේ තිබුණා? අයවැය පරතරයේ දනදේශීය නිෂ්පාදනයෙන් 100ට පහට වඩා අඩු මට්ටමක පවත්වාගෙන යන. දෙක මේ ණය බර. දැන් අපි මේ 2000 එතුමා නිවැරදිව සඳහන් කළ පරිදි 2020 2021 2022 කියන වර්ෂ තුනේම මේ ජාත්‍යන්තර බැඳුම් කර නිකුත් කළා සත පහකවත් ණය අරන් නැහැ. ගෝඨාභය රාජපක්ෂ රජු. මොකද සත පහකවත් ණය අරන් යන්නේ නැත්තේ අපි අර පළවෙනි අවුරුද්දෙම ගන්න නැතුව COVID-19 යටතේ ඇතිවෙච්ච පසුබෑම තුල අපිව ඩවුන්ග්‍රේඩ් කළා. මෝදි පිට්‍රේටින් වැනි ආයතන අපිව පල්ලයට ඇද දැම්මා. පල්ලයට ඇද දාන කොටත් අපිට පාර්ලිමේන්තුවේ විවාද කරන්න තිබුණේ ඇයි? අපි ඔ මෙහෙම පල්ලයට ඇද දාන්නේ ලෝක රටවල්. ඒ වර්තමාන විශාල අර්ගලයක් තියෙනවා. මේක දිනපතා වර්ධනය වෙනවා. විශාල වැඩ වර්ජන වලට යනවා. හතර දිබ්බාගයේම දැන් දිස්ත්‍රික් මට්ටමින් ගම් මට්ටමින් ගෝගමවල් අරය ගෝගම මෙයා ගෝගම මේවා පැතිරීගෙන යනවා. වර්ජනේ වර්ධනය වෙනවා. මට පේන විදිහට වෙන්නේ හුඟක් කතාබහවලි මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ වර්ජනේ අවතක්සේරු කරලා තමයි කතා කරන්නේ. මේක නැති වෙලා යයි. මේක නිකන් දිය වෙලා යයි. ඒ වගේ මානසිකත්වයේ ඉරගෙන. නමුත් මට විශ්වාසයි මේ වර්ජනය එන්න එන්න වර්ධනය වෙනවා. ඒ අරගලයෙන් ඒගොල්ලෝ ඉල්ලන්නේ මේ රටේ ඉන්න හොරාකන දේශපාලනඥයෝ ගෙදර අරින්න කියලා කියන ඉස්සෙල්ලා. අපි දන්නවා අයිවාදයෙන්. ඒ කතා කරන්නේ ඒගොල්ලෝ මේ සභාවේ ඉන්න බහුතරයක් ගැන. ඒගොල්ලෝ ගෙදර අරින්න කියලා තමයි කියන්නේ. ඊළඟට ඒගොල්ලෝ කියනවා ඒ කියන දේ කෙරෙන්න නම් ඒක ඊළඟ බොටම් ලයින් එක තමයි දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ. මේ සංස්කෘතිය වෙනස් කරන්න නැතුව අපි ව්‍යවස්ථා වෙනස් කරලා ඒකක විදියට නොඒ කන්තර පාලන ආදිය ගෙනෙල්ලා මේකෙන් ගොඩ වෙන්න හැදුවට මේක හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අරගෙන වර්ධනය වුණොත් මේ පාර්ලිමේන්තුව මෙහෙවන ව්‍යවස්ථාවක් තියෙනවා. ඒක එහාට මෙහාට කරාට තනතුරු අයින් කරාට මේක හරිතැනකට යනවාද කියලා මට නම් විශ්වාසයක් නැහැ. කතානායකතුමාට ලිපියක් බාර දෙන්න තරුණ පිරිසක් ඇවිල්ලා තියෙනවා. ඒ පිරිසට ඒ ලිපිය බාර ගැනීම සඳහා කතානායකතුමාගේ මාධ්‍ය ලේකම්තුමා මේ ගේට්ටුව ගාවට ගිහිල්ලා ඒ ලිපිය බාර අරන් තියෙනවා. ඊට පස්සේ පොලිසියෙන් ඒ තරුණ පිරිස ඒ 10 දෙනෙක් කත්අඩංගුවට අරගෙන මාර්ගම පොලිසියට වැලිකඩ පොලිසියට ගෙනihin තියෙනවා. මම කරු කතානායකතුමාගේ අවධානයට යොමු කරනවා. එතුමාට දැනුවත් කරලා තලංගම් පොලිසියට මං ගියා තලංගම් පොලිසිය නෑ. එතුමාට දැනුවත් කරලා එතුමාගේ මාධ්‍ය ලේකම් ගිහිල්ලා ලියුම බාරගත්ත ඒ තරුණයින්ව අත්අඩංගුවට ගත්ත මොන පදනම මතද ඒගොල්ලන් සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරු කතානායකතුමාගේ බලාපොරොත්තු වෙනවා. මහජන බැංකුවේ People's Remittance මාසික කෝටියයි එවන්නයි දිනන්නයි. Multiple devices ekawara connect kala haki internet like a boss SLT Mobitel fiber ගාලු මෝදුර පිටියේ පැවැත්වෙන ආණ්ඩු විරෝධී නිර්පාක්ෂික අරගලය අද 26 වන දිනටත් ක්‍රියාත්මකයි. මේ අතර පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල විරෝධතාවයේ නිරතව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවටක 13 දෙනාට කඩවල මහේස්ත්‍රාත් අධිකරණයේ ඇප ලබා දී තිබෙනවා.
කොළඹ ගාල්මුදුර පිටියේ පැවැත්මෙන තරුණ නිර්පාක්ෂික අරගලයේ 26 වන දිනේ අදයි. අදත් මේ මාර්ගලයට සහය දැක්වීම සඳහා දිවෙණේ නන්දසින් පැමිණි ජනතාව තරුණ තරුණීන් සමගින් අත්වැල් මැදගත්තා. කොළඹ ගාල්මුදුර පිටියේ විරෝධතාවයට එක්වන අරගලකරුවන් පිරිසක් විසින් ඊයේ පස්වරුවේ මහනුවර මල්ලතු වහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තේ මෙලෙසින්. ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ මෙතර නව පාර්ලිමේන්තු සැසිවාරිය අද ආරම්භ වතර එහි ආරක්ෂාව සඳහා පාර්ලිමේන්තු පිරිසුම් හා අවට මාර්ගවල ආරක්ෂක වැටක් සවි කර තිබුණා. ඒ අනුව අද පෙරවරුවේ එම ප්‍රදේශයේ දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයක්. අවිදා දෙන අවිල්ලා විනාඩි 5ක් අපිත් එක කතා කරන්න කියලා උතන ඉඳන් වාහනේ ඉඳන් කතා කරන්න කියන්න බහින්න ඕන නැහැ. ඕක ඇතුලේ කියාගන්න දේවල් අපිට ගොඩක් කියලා කවුරුත් ඔබ කතා කරන්නේ. Multiple devices ekavara connect hagi internet like a boss SLT Mobitel fiber එළඹෙන 6 වෙනිදා සංවිධානය කර ඇති හර්තල් ව්‍යාපාරය සාර්ථක කර ගැනීම සඳහා වෘත්තීය සමිතිය සහ සිවිල් සංවිධාන ගණනාවක් සිය සහයෝගය ලබා දෙන බව අද ප්‍රකාශයට පත් කළා. රට තුල පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය සඳහා සාධනීය විසඳුම් පෙන්නුම් නොකරන තත්වයක එවෙනෙවෙන් කඩිනම් විසඳුම් ඉල්ලා දීපව්‍යාප්තව එළඹෙන 6 වෙනිදා පැවැත්වෙන මෙම හර්තාලය සඳහා අධ්‍යාපන අනත්දින සේවක සංගමේ සහය පළවී තිබෙනවා. කිසිදු දේශපාලන න්‍යාය පත්‍රයකට නතු නොවි අනත්දින තනතුරු දහරින් 30,000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වය මේ සඳහා අපේක්ෂිත බවයි එම සංගමේ කියා සිටියේ. කේසමිස බෞජන සංවිධාන එකතු වැටියට රාජපක්ෂ ආණ්ඩුව පළවාරින් කියලා අපි 6 වෙනිදා විශාල අර්ථාල් ව්‍යාපාරයක් කරනවා. මේ අර්ථාල් ව්‍යාපාරයේදී අපි මෙලටේ වෙළඳ සංගම් වලින් අපි ඉල්ලීමක් කරන්න ආවේ වහාම මේ අර්ථාල්ට සහාය දෙන්න කියලා. මොකද අපි දන්නවා ආණ්ඩුව තාමත් දිනවා අපි 28 වෙනිදා විශාල වැඩ වර්ජනයක් කළා. ඒ වැඩ වර්ජනයේදීත් අපි දැක්කේ ආණ්ඩුව තාමත් ස්ථාවර වෙ ඉන්නවා. අදත් ආණ්ඩුව අගමැතිවරුපත් කරගෙන තාම ඉන්දියාවේ මේ මිනිසුන්ට කණ්ඩ නැහැ. මේ වැඩ කරන අයට කණ්ඩ නැහැ. නමුත් ඔවුන් ඉන්න උත්සාහ කරනවා. ඒකදී අපි 6 වෙනිදා පැවතුන අර්ථාල්ට සියලුම දෙනාට අපි ආරාධනා කරන ඉන්න කියලා. මේක වෘත්තීය සමිතිය වල ක්‍රියා මාර්ගයන් නෙමෙයි අපි වෘත්ති සමිතියට රට වර්ජනය කරනවා. ඒ වගේම අපි වෙළඳ සංගම් වලින් සියලු දෙනාගේ අපි ඉල්ලා ඉන්නවා එන්න මේකට කඩ වහලා මේ අර්ථාලන සහාය දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. අපි අද ගිහිල්ලා විශේෂයෙන් මැනින්ගලද පොළේ තමයි කොළඹදුව මැනින්ගලද පොළ සූදානම් වහන්න රට සියලුම වෙළඳ පොළවල් සූදානම් වහන්න මේ සියලු දෙනාගේ අපි ඉල්ලා ඉන්නවා මේ අර්ථාල ව්‍යාපාරට සහාය දෙන්න කියලා. අපි දන්නවා මේ රටේ මිනිස්සු ඔක්කොම මේ අර්ථාලන සූදානම්. නමුත් ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුව තවමත් විවිධ උපරවැට්ටි දාලා ඉන්නයි උත්සාහ කරන්නේ. අපි ආණ්ඩුවට කියනවා මේ රටේ ජනතාව ලෑස්ති බෝ ගෙදර යවන්න. වෙන්ද අර්ථාලෙන් ජනතාව පාඩමක් ගන්න අපි දන්නවා අනිවාර්යයෙන්ම පිටකොටුවේ ඔක්කොමල්ලා මේ සටනට සහාය දෙනවයි කියලා අපි අනිවාර්යෙන් දන්නවා. අපි ජනතාවට කියනවා එන්න අපිත් එක්ක එක්කව් වෙන්න කියලා අපි ඉල්ලනවා. සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ විද්වත් මණ්ඩලයද හර්තාලයේ සහ දීප ව්‍යාප්ත ඒකාබද්ධ වැඩ වර්ජිනීට සහාය පළ කරනවා. එහි සභාපති රවි කුමුදේශ මහතා පැවසුවේ ආණ්ඩුව ඉවත් නොවන්නේ නම් වර්ජනය හා හර්තාලය අප්‍රේල් 11 වෙනිදා සිට අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ විදිහටත් අපි මේ මොහොතේ ලංකාවේ ඉන්න සියලු සිවිල් සංවිධාන ඒ වගේම වෘත්තීය වේදී ආයතන බහුජන සංවිධාන ඒකාබද්ධ කරපු විශේෂයෙන්ම හර්තාල් කමිටුව විදිහට තීරණය කළා තියෙනවා. මේ මාසේ 6 වෙනිදා අනිවාර්යයෙන්ම අපි සංකේත හර්තාල් ව්‍යාපාරයකට සහ වර්ජනයකට යන්නට මේ සංකේත හර්තාල් ව්‍යාපාරය සහ වර්ජනය පැය 24ක් පුරා දියත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි විශේෂයෙන්ම මේකෙදි මතක් කරනවා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ මොහොත වෙනකොට ජන අරගලයට සුමාන 3කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. නමුත් අපි දැක්කේ නෑ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ සඳහා හරි ප්‍රතිචාරයක් දෙනවා. මේ රට හදන්නට එහෙම නැත්නම් මේ අගාධයට වැටෙමින් තියෙන රට අගාධයට වැටෙන එක අඩු ගානේ නවත්තන්නට නම් මං හිතන්නේ සදාචාරාත්මක වගකීමක් ජනාධිපතිවරයාට තියෙනවා. පාටලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු 43 වෙනි සේනාංකයේ පවසන්නේ හර්තාලයේ වෙනුවෙන් සිය සේනාංකයේ සහාය පළ කරන බවයි. ආද මේ මතුවලා තියෙන අවබෝධයක් සහිත ජනතාව අද පාට බහැලා තියෙනවා. සංවිධානාත්මකව පාට බහින්ද බහැලා තියෙනවා. ඒක තමයි පහුගිය දා සංකේත වැඩ වර්ජණයෙන් ප්‍රකාශයට පත් උනේ. ඒ වගේම තමයි මේ මාසේ 6 වෙනිදාට මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය බහුජන සංවිධාන දාස් ගානක් එකතු වෙලා මුළු දීප ව්‍යාප්තවම මහා හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරා. ඒ හර්තාල් ව්‍යාපාරයට අපේ සංවිධානයේ 43 සේනාංකය අපේ දීප ව්‍යාප්තවයේ සිටින සමාජිකයන් දායකත්වය සහ සහයෝගය සහභාගීත්වය අපි ලබලා දෙනවා. ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් කෙටි විරාමයක් දැන් රටේ පවතින අර්බුදකාරී තත්වයට විසඳුම් ලබා ගැනීම සඳහා වන යෝජනාවලියක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් මල්වතු අස්ගිරි මහනාහිමිවන් වෙත භාරතයේ තිබුණා. ඊට එම සංගමයේ සභාපති ජනපති නීතිඥ සාලිය පිරිස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේවන විට රටේ පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා වූ යෝජනා 13ක් ඇතුළත් ප්‍රකාශයක් භාරතීයම වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ඇතුළු පිරිස මෙලෙස මල්වතු මහා විහාරය වෙත පැමිණියා. යෝජනාවලිය ඇතුළත් ප්‍රකාශය මල්වතු මහනාහිමියන් වෙත භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ඉතාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය ඉතා බැරෑරුම් තත්වයක පසුවන බවයි. අපි කරුණු ඉදිරිපත් කරලා තියෙනවා වහාම කරන්න පුළුවන් යෝජනාවන් දේශපාලන වශයෙන් වෙනස් කරන්න ඕන වෙනස්කම් ඒ වගේම ආර්ථික වර්ධනය සඳහා ආර්ථික ස්ථායීභාවයක් ඇති කිරීම සඳහා අපේ යෝජනාවලියේ කරුණු අඩංගු වෙලා තියෙනවා. ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා මේක තව ආයතන වෘත්තීය සමිති දේශපාලන පක්ෂ දැනුවත් කරලා බල කරන්න මේ රටේ ජනතාව මේ රට වෙනුවෙන් කැපකිරීමක් කරන්න කියලා අපි සියලු දේශපාලඥයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වෙලාවේ දේශපාලඥයන් රාජ්‍ය තාන්ත්‍රිකයන් හැටියට කටයුතු කරන්න ඕනේ කියන ස්ථාවරේ තමයි අපි ඉන්නේ. මේ අතර නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍ය නීතිඥ අලි සබ්‍රි මහතාගේ අවධානය යොමු වුණා. මම දැක්ක විවිධ අය විවිධ යෝජනා ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉතාමත්ම හොඳ යෝජනාවක් ඉදිරිපත් කළා. ඔවුන් ඉතාමත්ම හොඳින් කියනවා මාස 18ක කාලයකට සියලු දෙනා එකතු වෙලා මේ ආර්ථික අර්බුදයෙන් රට එළියට ගන්න 20 වෙනි සංශෝධනය ඉවත් කරලා 19 වෙනි සංශෝධනයට යන්න තවත් වැඩි දියුණුවක් කිරීම කරලා තා පැහැදිලිවම කියනවා මාස 18කට පොදු ආණ්ඩුවකට යන්න මිනිමම් ප්‍රෝග්‍රෑම් එකකට එකතු වෙන්න මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න මා සති 5කින් ඊට පස්සේ සති 5ක බාරකාර ආණ්ඩුවක් යටතේ ඡන්දය තියලා මේ රටේ සීට්න වැඩි දෙනාගේ කැමැත්ත විධායක ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තු ක්‍රමයකට යා යුතු නම් ඒකට යන්න කියලා ඔවුන් යෝජනා කරනවා. මම හිතනවා ඉතා හොඳ යෝජනාවක්. ඒක සම්බන්ධ කරගෙන සාකච්ඡාවක් ආරම්භ කිරීම සුදුසුයි කියන එක මම මේ වෙලාවේදී ප්‍රකාශ කරනවා. මම ප්‍රකාශ කරන්නේ කිසිම ආණ්ඩුවකට මේක තනියෙන් විසඳුම් හොයන්නට බෑ. පැය 3කට අධික විදුලි කප්පාදුවක් අද දිනේ සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර හිමිව තිබුණා. අද දිනේ රට පුරා පැය 3යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. පෙරවරු 9:00 සිට පස්වරු 5:30 දක්වා ප්‍රධාන කලාප දෙකක් යටතේ මෙම විදුලි කප්පාදුව සිදු කෙරුණා. ඒ අනුව ඒ සිට එල් දක්වා කලාපවලට පෙරවරු 9:00 සිට පස්වරු 5:30 දක්වා පැය 2ක කාලයක් විදුලි කප්පාදුව සිදු වූ අතර නැවතත් එම කලාපවලට පස්වරු 5:00 සිට රාත්‍රී 9:30 දක්වා පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු වෙනවා. P සිට W දක්වා අනිකුත් කලාපවලට පෙරවරු 9:00 සිට පස්වරු 5:30 දක්වා පැය 2ක කාලයක් විදුලි බලය ඇනහිට තිබූ අතර පස්වරු 5:00 සිට රාත්‍රී 9:30 දක්වා පැය 1යි මිනිත්තු 20ක කාලයක් නැවතත් එම කලාපවලට විදුලි කප්පාදුව සිදු කරන බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.
लिट्रो गैस සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට ඉදිරියේදී කටයුතු කරන බව ලිට්‍රෝ සභාගම පවසනවා. ලෝක වෙළඳපොලේ ගෑස් මිල නිරන්තරයෙන් වෙනස් වීම මත ජනතාවට සහන සැලසීම එහි අරමුණයි. කෙසේ වෙතත් ගෑස් හිඟයට තවමත් නිසි විසඳුමක් නැති පසුබිමක භූමිතේ ලබා ගැනීම සඳහා ජනතාව රැස්ව සිටින අයරෝ අද දක්නට ලැබුණා. පවතින උග්‍ර ඉන්ධන හිඟය හේතුවෙන් අදත් පෙරවුම් හලසල දිගු පොලිම් දැකගත හැකි වුණා. ඉන්ධන පොලිම් වල රැඳී සිටියද ඉන්ධන නොලැබීම හේතුවෙන් ඊයේ පස්වරුවේ කොළඹ කොරණ ප්‍රධාන මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ විරෝධතාවයක් හටගත්තා. මාර්ගයේ ටයර් පුළුස්සමින් නොසන්සුන්කාරීව හැසිරුණු විරෝධතාකරුවන් හේතුවෙන් කොළඹ කොරණ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වුණා. ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නැවතත් කෙටි විරාමයක්. जनता विमुक्ति नायक अनुर कुमार दिशा नायक महतावीसिन अग्रामाते कार्यमंडल प्रधानी योशित राजपक्ष महतावे अग्रामाते कार्यालय लिपि शीर्ष याटते निवेदन योशित राजपक्ष महताट आया इडम लेसेट यम ओप्पु अंक सह इडम वल नम इदिरिपत् करमिन सिदुकल चोदना असत्य जनता नोमग यवन सुलु प्रकाश वन अतर एन योशित राजपक्ष महताट अपहास वन अयुरेन वेरदी तोरतुरु इदिरिपत् कर अति बवाय निवेदन दक्वुने एहेतुवेन योशित राजपक्ष महताट सिदुवो अपहास्य सम्बन्धयेन अनुर कुमार दिशा नायक महताट एरहिव नीतिमय कटयुतु सिदु किरीमट नीतिज्ञ वरयन्ट उपदेश लबा दी अति बवद अदाल माध्य निवेदन दक्वेनवा एमेन्म एकी माध्य साकच्छावेदी दूषण चोदना एलवो हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन हिटपु महाबैंकु अधिपति अजित निवाट काप्राल हिटपु अमात्य नमल राजपक्ष यान महत्वरुंद एम चोदना प्रतिक्षेप करमिन ईट एरहिव नीतिमय कटयुतु सिदु करन बवद निवेदन कर तिबुना. ඉක්මුත් 22 වෙනිදා වතිකානුව බලපිටත්ව ගිය අගරදගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාස්කු ප්‍රහාරයේ විඳිතින් සහ ඔවුන්ගේ ඥාතීන් අද උදැසන දිවයිනට පැමිණියා. මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් ඇතුළු මෙම පිරිස වතිකානුව බලපිටත්ව ගියේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පොප් වහන්සේගේ ආරාධනාවකට අනුවයි. මෙවන විට වෙළඳපොලේ සහ රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය හමුවේ ඖෂධ සපයා ගැනීමේ ගැටලුවක් පවතී නම් 19:19 සුවසැරිය දුරකථන අංකය අමතා සහාය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චනජයසුමන මහතා ප්‍රකාශ කරනවා. එම අංකය අමතා එහි දෙවන අංකය තෝරා ගැනීමෙන් මෙම පහසුකම ලබාගත හැකි. හදිසි තත්ත්වයක් හේතුවෙන් ඊයේ දිනේදී සේවා සැපීම නතර කෙරුණු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරුණා. ඒ අනුව ගමන් බලපත්‍ර ලබා දීමේ සේවාව සාමාන්‍ය පරිදි අද සිට සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. ඊයේ දිනේදී පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන සේවා ලබා ගැනීම සඳහා අද දිනේ දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙසයි මීට පෙර දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දුන්නේ. සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබියදී ඉහළ මිල ගණන් යටතේ සහල් අලෙවිවන බව අනාවරණය වී තිබෙනවා. සහල් නිෂ්පාදන වියදම් වලට අමතරව දැනට වෙළඳපොලේ වී සඳහා පවතින මිල ගණන් මෙන්ම දැනට සහල් සඳහා වෙළඳපොලේ පවතින සිල්ලර මිල ගණන්ද සලකා බලමින් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් ඊයේ සිට ක්‍රියාත්මක කෙරුණා. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නියම කළ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට සහල් අලෙවි කිරීමට අලෙවිකරුවන්ට කිසිදු බාධාවක් නොමැති බවයි පාරිභෝගික අධිකාරිය නිවේදනය කෙසේ වෙතත් නියම කරන ලද උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධ තොරතුරු වාර්තා වන බැවින් වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධව සියලු දිස්ත්‍රික්කවල වැටලීම් ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.
සබරගමුව පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර මධ්‍යම ඌව නැගිනහිර සහ උතුරු මැද පළාත්වල හම්බන්තොට දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි පැවසෙන්නේ. ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් දැන් තවත් කෙටි විරාමයක්. ලෝවට අතුරුතුරුත් සමගින් දැන් විදෙස් පුවත්. ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය ලබන 21 වෙනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙවර මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පරාජයට පත් වුවහොත් දශකයකට පමණ පසු ඔස්ට්‍රේලියා කම්කරු පක්ෂයට රජයක් පිහිටුවීමේ හැකියාව හිමිවනවා. පාලක කන්සර්වේටිව් ලිබරල් ජාතික සභාව ඉවත් කිරීමට තමාට ශක්තිය ලබා දෙන ලෙස ස්කොට් මොරිසන්ගේ ප්‍රතිවාදියා වන ඇන්ටනී ඇල්බනීස් එරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔස්ට්‍රේලියාවේ දීර්ඝම කාලයක් දේශපාලනයේ නිරතව සිටින නායකයෙකු ලෙසයි ඇන්ටනී ඇල්බනීස් සැලකෙන්නේ. කුරුලින් හා උද්දමනය හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ බිත්තර නිෂ්පාදකීන් අර්බුද රැසකට මුහුණ දී සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇමරිකාවේ උද්දමනය වසර 40කට පසු ඉහළම අගයකට පැමිණීමත් සමග ඒ රට ව්‍යාපාරිකයන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටිනවා. ඒ හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ බිත්තර නිෂ්පාදකයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීමට දැඩි පිළිවයක් දැරීමට සිදු වී තිබෙනවා. එවෙන්ම කුරුළු උණ පැතිර යාමේ අවදානමක් මතුවීමත් සමග ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු තවදුරටත් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ. බිත්තර මිල ඉහළ යාමටද මෙම තත්ත්වය බලපා හැකි බවටයි විශ්ලේෂකයන් අනතුරු අඟවන්නේ. කුරුළුන හේතුවෙන් මෙම වසර තුලදී පමණක් බිත්තර නිෂ්පාදනයට යොදා ගන්නා සතුන් මිලියන 19ක් මියගොස් තිබෙනවා. එය ඇමරිකාවේ බිත්තර නිෂ්පාදනයට යොදා ගන්නා සතුන්ගෙන් 6%ක අගයක්. ගත වූ පැය 24ට ලෝක පුරා රටවල් 226කින් හමු වී ඇති COVID-19 වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 106කට ආසන්නයි. සිදු වී ඇති මරණ සංඛ්‍යාව 1827ක් බවයි සඳහන් වන්නේ. ඒ දිනයේදී වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් හමු වී ඇත්තේ ජර්මනියෙන්. එම සංඛ්‍යාව 160,000කට ආසන්නයි. එමෙන්ම ගත වූ පැය 24ට වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 340 සිදු වී ඇත්තේ ඇමරිකාවෙන්. උතුරු කොරියාව දින 30ක සිට මිසයිල අත්හදා බැලීම්වල නිරතව සිටින බවට දකුණු කොරියාව චෝදනා කරනවා. ඒ අනුව ඔවුන් ඊයේ දිනේදී හඳුනා නොගත් මිසයිලයක් නැගෙනහිර මුහුදු කලාපයට නිකුත් කර ඇති අතර එය මීට පෙර අත්හදා බැලූ මිසයිලවලට වඩා ප්‍රබලත්වයෙන් වැඩි බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සඳහන් කළේ සිය රටට තර්ජනාත්මක තත්ත්වයක් පවතී නම් අඛණ්ඩව මිසයිල අත්හදා බැලීම් සිදු කරන බවයි. රුසියානු ජනාධිපති විලද්මීර් පුටින් නැවත වරක් බටහිර රටවල් වලට අනතුරු අඟවා තිබෙනවා. යුක්‍රේන යුද්ධය හේතුවෙන් රුසියාවට තවදුරටත් සම්බන්ධක පණවන බවට බටහිර රටවල් ප්‍රකාශ කර තිබූ අතර එවන් පසුබිමකයි රුසියාව මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ. යුරෝප සංගමය කියා සිටියේ රුසියාවේ ඉන්ධන අපනයනය සහ බැංකු පද්ධතිය වෙත නව සම්බන්ධක පණවන බවයි. මෙම තත්ත්වය හමුවේ ජනාධිපති පුටින් ප්‍රකාශ කළේ තම රටට තවදුරටත් සම්බන්ධක දැමුවහොත් බටහිරය සමග සිදු කරන සියලු ගනුදෙනු සහ අපනයනයන් නවතා දමන බවයි. මේ හේතුවෙන් දැනට පවතින ගෝලීය ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර විය හැකි බවයි ආර්ථික විශ්ලේෂකයන් මත පල කරන්නේ. ක්‍රීඩා පිටියේ තොරතුරු වෙතයි දැන් අවධානය. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩලු අටකින් ජය ගැනීමට පංජාබ් කිංස් කණ්ඩායම සමත්ව තිබෙනවා. තරගය ඊයේ රාත්‍රියේ ඩීවයි පටේල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. තරගයේ පස්සේ වාසිය දින ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දු අර විස්ස අවසානයේ කඩලු අටක් දැවී ලකුණු 143ක් ලබා ගත්තා. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 144ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි පංජාබ් කිංස් කණ්ඩායම පන්දු අර 16ක් අවසානයේ කඩලු දෙකක් දැවී සිටියේදී ලකුණු 145ක් සුභ රාත්‍රියක්.